Simple, simple, udai rak paayai. Senaseli suvadin, navamal suvadin. Dehmi dayak pibide, dehmi dayak pibide. हिदवत मित्रवरुणि पुत्तलन डिस्ट्रिक्ट के आरंभे विन विन्नप्पो मेदिवरन कोट्टासे तमुन नांसलाद मम कियन कैमति समगि जनबल वेगे अपि अलुत वेडपिलिदलक् आरंभ करला तिबे ए अलुत वेडपिलिदल तमयि අපේ රට පුරාවටම ආසන මට්ටමින් සංවර්ධන පදනම් ගණනාවක් අපි ආරම්භ කරමු. පුත්තලම දිස්ත්‍රික්කයේ ගත්තහම පුත්තල මානමඩුව හලාවත නාත්පන්දිය වෙන්නප්පෝ කියන මැතිවරණ කොට්ටාසවල ඒ පහේම වෙන වෙනම සංවර්ධන පදනම් මේ වෙන විටත් ආරම්භ කරලා මම ඔබතුමන්ලට කියන්න කැමතියි වෙනත් දේශපාලන පක්ෂ අපිත් අතර තිබෙන ප්‍රධානතම වෙනස වන්නේ මේ පදනම් හරහා බලයක් ඇතුවක් හෝ නැතුවක් ජනතාවට විශිෂ්ට සේවාවක් කරන්නට අපි සැලී පැහැදී සිටිනවා කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. විසාදර විතෝමි විශේෂයෙන්ම තමුන් නාන්සලාට ආමන්ත්‍රණය කර යුතු කරුණු කාරණා කිහිපයක් තිබෙනවා. තමුන් නාන්සල දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී සිය ගණන් දහස් ගණන් විදේශීය රැකියා කරපු අපේ රටේ ජනතාව අපේ ප්‍රතිවාදියා ජයග්‍රහණය කරවන්න ලොකු සේවයක් ඉෂ්ට කරා. ගුවන් යානා චාටර් කරලා අපේ රටට ඇවිල්ලා ජනාධිපතිවරණයේදී අපේ ප්‍රතිවාදියාට ශක්තිය ලබා දුන්නා. මම මතකයි ඒ කාලේ විදේශීය ශ්‍රමිකයින්ට ලස්සන නමකුත් හැදුවා රටවිරුවන් කියලා. දැන් රටවිරුවන් සිය ගණන් දහස් ගණන් අපේ රටට ඇවිල්ලා ජනාධිපතිවරණය පොහොට්ටුවට බහුතර යාදහ උපකාර කරා. නමුත් කනගාටුවට කාරණා මොකක්ද? අද තිබෙන්නේ රටවිරුවා අමතක කරපු යුගයක්. අද තිබෙන්නේ රටවිරුවට වටිනාකමක් ලබා නොදෙන යුගයක්. COVID-19 නිසා අපේ රටවිරුවන් විදේශීය ශ්‍රමික ජනතාව පුදුම අසහනයකට පත් වෙලා සිටින පේමන්ට් වල ඒ රටවල නිදා ගන්න මැට්‍රස් එකක් විතරක් දීලා තියෙනවා. ඒ ප්‍රමාණය පහසුකම් පුදුම බලයක් ඉන්නේ. අපේ රට නියෝජනය කරන තානාපති කාර්යාල ඒවයි බහුතර නිලධාරීන් ඔක්කොම නින්දට ගිහිල්ලා ඉන්නේ. නිද්‍රාශීලී ප්‍රතිපත්ති අනුගමනය කරන්න කනගාටුයි කියන්න. එදා ජනාධිපති වරණයේදී මොකක්ද ජනතාවට පොරොන්දුනේ? කාර්යක්ෂම ජනතා සේවාව, විශිෂ්ට රාජ්‍ය පාලනය. අපි අහනවා මේ විශිෂ්ට රාජ්‍ය පාලනය තුළ ඇයි මේ පොහොත්තු ආණ්ඩුව විහිකරන්නට
අනවි භවනීය සේවාවක් කරපු මේ රට විරුවන්. ඇයි මේ ආණ්ඩුව අමතක කරන්නේ? දැන් මේ රජයේ කිව්වනේ තානාපති කාර්යාල හරහා විදේශීය ශ්‍රී ලාංකික ප්‍රජාව සුරකින්නයි කියලා. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් කරහා යුතුයම් ඉෂ්ට කරනවා කියලා. නමුත් අවසානයේ පොහොට්ටු ආණ්ඩුවේ අපිට ලැබුණු පණිවිඩය මොකද? මුළු රටම රට විරුවන් නිසලකා හැරීමක් සිද්ධ වුණා. රට විරුවන් නෙවෙයි කොවිඩ් බෝම්බ හරුවන් කියලා ඒ අයව හඳුන්වලා දුන්නා. කෙනෙහි ගුණ දන්නේ නැති ආණ්ඩුවක්, කෘතගුණ සරගන්න නැති ආණ්ඩුවක්. මේ කතා කරන මොහොතේ කුවේත්, දොහා කතා, සෞදි අරාබියාව වැනි මැද පෙරදිග රටවල ප්‍රියාදරණීය සහෝදර සහෝදරියන් අනාථ වෙලා සිටින්නේ. කර කියාගන්න දෙයක් නැහැ. අද රට විරුවන්ව අමතක කරලා කොවිඩ් බෝම්බ කරුවන් හැටියට හඳුන්වලා අපේ රටේ සහෝදර සහෝදරියන්ට මේ ලබා දෙන කුඩම්මගේ සැලකිල්ල ඉතාමත්ම නිඳිතයි. අපේ දැඩි අප්‍රසාදය පළ කරන පමණක් නෙවෙයි, අගෝස්තු 5 වෙනිදාට අපේ ජයග්‍රහණයත් සමග මම ඔබතුමන්ලට වගකීමෙන් කියනවා, රටේ අගමැතිවරය හැටියට අපේ විදේශීය ශ්‍රමික ප්‍රජාව අපේ රට නිර්වන්ගේ සම්පූර්ණ වගකීම රටේ අගමැති හැටියට සජිත් ප්‍රේමදාස බාරගන්නයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රෝනි, අවස්ථාවාදී දේශපාලන, මේ අවස්ථාවාදී කෙලෙහි ගුණ නොදන්න දේශපාලන නිසා, රාජ්‍ය පාලනය නිසා මුළු රටම හෙම්මත් වෙලා තිබෙනවා. මේ වෙන්නපුව මැතිවරණ කොට්ටාසේ අති බහුතර දීවර ප්‍රජාවක් සිටිනවා. අති බහුතර දීවර ප්‍රජාවක් සිටිනවා. සමගි ජනබලවේගී අපි ජාතික දීවර ප්‍රතිපත්තිය නිර්මාණය කළා තිබෙනවා. මේ දීවර ප්‍රතිපත්තිය හරහා අපේ රටේ දීවර කර්මාන්තය ඉතාමත්ම උසස් තලයට ගෙන එන්නට අපි කටයුතු කරමු. තමුන්නාසල දන්නවද, අපේ වෙරළ තීරුවේ ඉඳලා නාවික සතුන් 200 අපේ රටටයි. රට වටේම තියෙන නාවික සතුන් 200. ඒකට කියන්නේ එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් කියලා. අනන්‍ය ආර්ථික කලාපය. මේ අනන්‍ය ආර්ථික කලාපය තුළ අපේ මත්ස්‍ය කර්මාන්තය කාර්යක්ෂමව නවීන තාක්ෂණය තුළින් දීවර ප්‍රජාව පෙරටු කරගත්, මුදුන්පත් කරගත් දීවර ප්‍රතිපත්තියක් තුළින් මිත්‍රවරුනි, මේ දීවර කර්මාන්තයේ ලොකු වෙනසක් අපිට ඇති කරන්න පුළුවන්. ඒ නිසා මතක තබා ගන්න, වෙන්නප්පුව මැතිවරණ කොට්ටාසේ දීවර ප්‍රජාවට විශිෂ්ට සේවාවක් කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. අපිට මතක් වෙනවා දීවර ජනතාව වෙනුවෙන් වෙන්නප්පුවට නායකත්වය ලබා දෙමින් පුත්තලන් දිස්ත්‍රික්කයේ නායකත්වය ලබා දෙමින් රටේම දීවර ජනතාවට ඓතිහාසික සේවාවක් ඉෂ්ට කරා ෆෙස්ටස් පෙරේරා රජතුමා, දිවංගත ෆෙස්ටස් පෙරේරා රජතුමා. ඒ කාලේ තමයි දීවර ශේෂ්ත්‍රයේ ස්වර්ණමය යුගයේ ජනතාවාදී ජනහිතකාමී නායකයෙක් හැටියට
ෆෙස්ටස් පෙරේර මැතිතුමා රට වටේම ධීවර ප්‍රජාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න එතුමා කරපු සේවා සදා අමරණීය. මිත්‍රවරුනි, ධීවර ප්‍රජාව වෙනුවෙන් වරාය සංවර්ධනයේ ඉඳලා තොටුපළ සංවර්ධනයේ ඉඳලා ධීවර පවුලේ ගෘහණියගේ ස්වයං රැකියා ව්‍යාපෘතිය ඉඳලා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ශීතාගාර පහසුකම් ඒ වගේම නව තාක්ෂණය උපයෝගී කරගෙන ධීවර කර්මාන්තය දියත් කිරීම ඒ වගේම රිටි පන්නේ ඉඳලා ඔරු පන්නේ ඉඳලා අවුට්බෝඩ් මෝටර් පන්නේ ඉඳලා එක් දින යාත්‍රාව බහු දින යාත්‍රාව මේ යනාදී වශයෙන් ධීවර ප්‍රජාවට උපකරණ මෙවලම් ලබා දීම හරහා අපි බලාපොරොත්තු වෙනවා ධීවර කර්මාන්තයේ පුනර්ජීවයක් ඇති කරගන්න. ඒ වගේම අපි අධිෂ්ඨාන කරගෙන සිටිනවා තහනම් ධීවර ක්‍රමවේද සියල්ලක්ම සැබෑ ලෙසින්ම තහනම් කරගෙන මත්ස්‍ය සම්පත රැකගෙන නව ධීවර ප්‍රතිපත්තිය තුළින් තමුන්නාන්සලව ශක්තිමත් කරගන්න. දැන් වික්‍රමරුනි, අද මේ රටේ තිබෙන්නේ වැඩවැලි ආණ්ඩුවක්. ඇයි වැඩවැලි කියන්නේ? තමුන්නාන්සලට මතකයි, රට ලොක්ඩවුන් කරන අවස්ථාවේ සමන් වලට පරිපූර්ණට පාලන නිලක් නියම කරා. වළං වුණේ දින 15කට පමණ. අකාර්යක්ෂම රජයා, අදක්ෂ වැඩවැරි ආණ්ඩුව, සහල් නිල පාලනය කරගන්නට බෑ සහල් මාෆියාව හින්දා. 90 තමයි නියම කරපු මිල. නමුත් සහල් මාෆියාව විරුද්ධ හින්දා 90 නැග්ගුව 98ට. එපමණක් නොවේ මිත්‍රවරුනි, ලෝකයේ තෙල් දරණයක මිල පතුලටම වැහලා තිබෙන මොහොතක පේරටේ ආණ්ඩුව තීන්දුව කළා තිබෙනවා අවුරුද්දකට තෙල් මිල වෙනස් කරන්න හැයි කියලා. මාස 12කට මේ තෙල් මිලව තියාගන්නට එයා කටයුතු කරනවා. පස්වෙනිදට තමුන්නාන්සේලාගේ ශක්තිය තුලින් මේ රටේ රාජ්‍ය බලය ලැබෙනකොට මම ඉඳුරාව පොරොන්දු වෙනවා ආණ්ඩුව පිහිටවලා පැය 24ක් ඇතුළත තෙල් නිල අඩු කරලා මේ රටේ ජනතාවට සහාය ලබා දෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මිත්‍රවරුනි, මේ ආණ්ඩුවට අදුම ගානේ හැකියාවක් නැහැ කොරෝනාවෙන් විපතට පත් වූ පවුල් වලට සැලකිය යුතු සහනයක් ලබා දෙන්න. දැන් සමහර තැන්වල 5000 දීලා, තවත් තැන්වල 10000 දීලා. ඔය මොන දේ ගන්නත් පළාත් පාලන පොහොට්ටු නායකින්ගේ වටවන්දනාව යන්නට ඕන. ගිල බැගෑපත් වෙන්නට ඕන. රටේ ජනතාව සලකන්නේ මේ ආණ්ඩුව තමන්ගේ වහලුන් හැටිය, තමන්ගේ සුවච කීකරු ගෝලබාලීන් හැටිය. මිත්‍රවරුනි, මේ ලබා දෙන 5000-10000 ගැන මම වචනයක් කියන්නට ඕන. සමහර අපේ රටේ ජන සමාජයේ එක්තරා කණ්ඩායමක් හිතනවා මේ ජනතාව අතර මුදල් ලබා දෙනක වැරදි කියලා. කනගාටුවෙන් හෝ කියන්නට ඕන, එහෙම හිතන කොට්ටාසක් ඉන්නවා නම් මම මේ කොට්ටාසයට කියන්න කැමතියි පොඩ්ඩක් නූතන ආර්ථික විද්‍යාව ගැන පොඩ්ඩක් මේ කරුණු හදාරලා බලන්න.
දැන් කොවිඩ් 19 නිසා රටේ ආර්ථිකේ කඩන් වැටුණා දී. රටේ ආර්ථිකේ කඩන් වැටුණා. විවිධ කාලවකවානු තුල. රටේ ආර්ථිකේ විතරක් නෙවෙයි ලෝකාර්ථිකේ කඩන් වැටුණා. මිනිස්සුන්ට සහන දෙන එක ප්‍රතික්ෂේප කරන. ඒ සමහර ඉන්න විද්වතුන් කියලා කොට්ටාසයක්. ඒගොල්ලෝ දැඩි ලෙස විවේචනය කරනවා. අර ආර්ථිකයේ ගොඩනගෙන ගන්න. සජිත් ප්‍රේමදාසගේ යෝජනා මාසකට 20000 ගානේ පවුලකට ලබා දීලා. මම ඈත්තුන්ට කියන හැමදේ කරුණා කරලා ඉගෙන ගන්න. 1929 1930 මහා ලෝක ආර්ථික අර්බුදයක් ආර්ථික අවපාතයක් ඇති වුණා. ඒකට කිව්වේ the great depression. මේ ડિප්‍රෙෂන් එකේදී ඇමරිකාවේ ජනාධිපතිතුමා තීන්දුව කරා ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් රටේ ජනතාව රැකගෙන ආරක්ෂා කරගෙන ලෝකාර්ථිකයේ රටේ ආර්ථිකයේ කඩා වැටෙනකොට ඒ ගොඩනගන්නට පුළුවන් හොඳම ක්‍රමවේදය මොකක්ද මිනිසුන්ගේ අතට සල්ලි ලබා දීම ආර්ථිකයේ මුදල් පොම්ප කිරීම ඒකට කියන්නේ fiscal injection of resources financial injection of resources ආර්ථිකයට පොම්ප කරනවා මූල්‍ය හයිය මූල්‍ය ශක්තිය කොරෝනා නිසා හැම රටකම තියෙනවා fiscal stimulus package එක මූල්‍ය උත්තේජක package අපේ රටේ විතරයි වික්‍රුණේ කිසිම සැලසුමක් නැතිව නිකන් ඉබාගාති යන ආර්ථික ප්‍රතිපත්තියක් තිබෙනවා මම තමුන්ලාසලට කියන්න කැමති මේ රුපියල් 20000ක් මාසකට පවුලකට ලබා දෙන යෝජනාව පිටුපස දැවැන්ත ආර්ථික තර්කයක් තිබෙනවා ඒ තර්කය තමයි මේ ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩේකට නම් අනිවාර්යෙන්ම මූල්‍ය ශක්තියක් ලබා දෙන්නට ඕන. දේශීය ආර්ථිකය. ඒ ලබා දෙන මූල්‍ය ශක්තිය තුළ පරිභෝජනය වෙන ආකාරයෙන් අපි මේ මූල්‍ය ශක්තිය ලබා දෙන. සල්ලි ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා නාස්ති කරන්න නෙවෙයි. සැලැස්මක් ඇතුව අපි ලබා දෙන්න. රටේ ආයෝජනයයි පරිභෝජනයයි ඔය හැම දෙයක්ම ක්‍රියා කරවලා රටේ ආර්ථිකය ගොඩනගා. දැන් මේ මුදල් ලබා දුන්නහම ඒකට පුළුවන් ගිහිල්ලා ඒ මුදල් වියදම් කරන්න බඩු බාන්න ගන්න. බඩු බාන්න ගන්නකොට ග්‍රාමීය නාගරික ආර්ථිකය උඩට එනවා. ඊට පස්සේ නිෂ්පාදනය වෙනවා. ඒ බඩු ගන්න ආයතනවල රැකියාකරණයට පඩිති කියලාද මෙන්න මෙහෙම තමයි ආර්ථිකය අපි නැවතත් වරක් සක්‍රිය කරන්නට මොනවද මහා බ්‍රිතාන්‍ය කරන්නේ මහා බ්‍රිතාන්‍ය මිත්‍රවරුනි පෞද්ගලික අංශයේ සේවකින්ට ආණ්ඩුව දෙන 180ක් පඩිය කාම්පුතා ගන්න 120ක් බංග්ලාදේශේ මොකද කරන්නේ මුළු පඩියම දෙනවා ඇමරිකාව මොකද කරන්නේ පඩි ගෙවන ඇමරිකාවේ මිත්‍රවරුනි තැපෑලෙන් ගෙවනවා ගෙදරට චෙක් එක. ඒ මොකද අර 1930 මහා ආර්ථික අවපාතයේ සිදු වෙනකොට මේ ක්‍රමය තමයි එදා කිව්වේ ප්‍රතිපත්තියේ නිව් ඩීල් කියලා. දැන් අද රටේ අපේ රටට අවශ්‍යයි නිව් ඩීල් එකක්. මිනිස්සුන්ට නව ආරම්භයක්. කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම. මේ කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි ආර්ථික උත්තේජකයක් ලබා දී ආර්ථික හයියක් ලබා දී. මිත්‍රවරුනි මම මේ කරන යෝජනාව ආර්ථික විශේෂඥයින් සමග සාකච්ඡා කරලා කරන යෝජනාව. හැබැයි මේ විශේෂඥයින් රටේ තොරතුරු දන්න විශේෂඥයින් රටේ ජනතාවගේ දුක තේරෙන විශේෂඥයෝ
mama pahaliyama kiyanne kamathi pasweni kata aangu pihidona kota aniwaryenma rate aarthikaye goda naginakan palana masakata 20000 gane madhyama pantiye sita pahala dakwa hama pawulakatama me rupiyal 20000 mas pata laba denna kata kamayuda karana eka thamai sidu wiya yutte meka nikan salli bedimak neme meka nikan mudal visi kirimak neme meka honda aarthika dakmak thula honda aarthika visheshanayak thula honda aarthika darshanayak thula kriyaathmaka karana wedasata aarthikayata api pompa karanna one salli aarthikayata salli pompa karana hodama kramaya thamai minisun giyakata salli tika denna thoru එහෙනම් මිත්‍රවරුනි මේ අවස්ථාවේ වෙන්නප්පේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා ඒ ඉල්ලීම තමයි මේ රටට අවශ්‍ය අලුත් ගමනට අලුත් ආරම්භය තවන්නාසලාගේ ආශිර්වාදය අපිට අවශ්‍යයි ජනතා ප්‍රතිම ඉෂ්ට කරන්නට අපි බලාගෙන ඉන්නවා හොඳ සුපිරිසිදු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ 95%ක් ඉන්නේ මෙතන සමගි ජන බලයේ ගැත්තේ හැබැයි අපි වගබලාගෙන තියෙනවා ඔය එක එක දූෂණ හොරගම් කරපු කණ්ඩායම් අපේ කණ්ඩායමට එකතු නොකරගෙන ඉන්නේ දැන් අපි යන්නේ පිරිසිදු ගමන. ඒක ගැන බය වෙන්න එපා. පස්වෙනි දැන් පස්සේ අර වගකීමත් මම බාර ගන්නවා. ඒක හින්දා කිසිම කෙනෙකුට කලබල වෙන්න දෙයක් නැහැ. මහ බෙදර වගකීමත් මම බාර ගන්නවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා වික්‍රමුනි. තමුන්නාසලගේ හයියෝන. තමුන්නාසලගේ ගැම්මෝන. තමුන්නාසලගේ ශක්තියෝන. ජනතා ආශිර්වාදේ වුණා මිත්‍රවරුනි වෙන්නප්පුව මැදවරණ කොට්ටාසේ චන්දකොළ මධ්‍යස්ථාන 75ක වෙන්නප්පුව දන්කොටුව කියන කොට්ටාස දෙකේ ග්‍රාම නිලධාරී වසන් 99 ධම්මාන 231ක් තිබෙනවා මිත්‍රවරුනි ධම්මාන 231ම කේන්ද්‍ර කරගෙන අපි ග්‍රාම රාජ්‍ය වැඩපිළිවෙල හරහා වෙන්නප්පුව මැදවරණ කොට්ටාසේ හැම ගමක්ම ඒකකයක්ම එක පැත්තකින් යටිතල පහසුකම් තව පැත්තකින් ජීවනෝපාය පැත්ත අපි හැම පුද්ගලෙක්ම පවුලක් ශක්තිමත් කිරීමේ ඒ ග්‍රාම රාජ්‍ය වැඩපිළිවෙල පස්වෙනිදෙන් පස්සේ අපි ආරම්භ කරනවා කියන එක තමුන්නාසලට කියනවා එළවෙන පුත්කලම් දිස්ත්‍රික්කයේ ගත්තොත් ග්‍රාම නිලධාරී වසන් 548 ධම්මාන 1760 මැතිව අපි නිර්මාණය කරනවා ග්‍රාම රාජ්‍ය 1769 ඒ ග්‍රාම සහ නගර රාජ්‍ය ඒ වැඩපිළිවෙල යටතේ අපි අලුත්ම ක්‍රමවේදයක් තුළ ධනේ ජනතාවට බලය දීලා දූෂණයේ වංචාව හොරකම පිටුද ඉතාමත්ම ක්‍රමවත් ගම හදා රට නගන යුගයක් අපි අනිවාර්යයෙන්ම බිහි කරනවා එන මිත්‍රවරුනි පුත්තලම් දිස්ත්‍රික්කයේ ආරම්භ වෙන තනි වෙන්නප්පුවෙන් අපිට අවශ්‍යයි තමුන්නාසලාගේ ඉහළම හයිය ඉහළම ශක්තිය තමුන්නාසලගේ මැතිවරණ කොට්ටාසේ නායකත්වය ලබා දෙන්න. ඒ කීර්තිමත් ඓතිහාසික සේවාව පිෂ්ඨ කරපු ෆෙස්ටස් පෙරේරා මැතිතුමාගේ දයාබර පුතාසේ මම එතුමාට ස්තුතිවන්ත වෙන්නට ඕන. එතුමා ජනාධිපතිවරණය පිළිබඳව කටයුතු කිරීමේදී මම එතුමාත් සමඟ සාකච්ඡා කරාම එතුමා කෙලින්ම කිව්වේ සජිත් ප්‍රේමදාස හැරෙන විකල්පයක් අපිට නැහැ කියලා. එතුමා සත්‍ය අවබෝධ කරගන්න. එතුමා යථාර්ථය අවබෝධ කරගන්න.
බැලිලා පවන්නාසලා කිව්වොත් අජිත් ප්‍රේමදාස නේ වෙන කෙනෙක් ගේන්න ඕනේ කියලා. මේකට එතුමත් සරන් දෙන්නවත් සරන්ද? අපි දැනගන්න ඕනේ මිත්‍රවරුනි අර ඉන්න ඕන කාලේ යන්න තියෙන කාලේ. මම නම් ජීවිතේට කල්ලි කුතුළු භාණ්ඩයක් වෙන්නට කිසිම සූදානමක් නැහැ. ජනතාව අපිට කල්ලි කුතුණයි කියලා කියනකට පෙර අපි ගෞරවන්විතව සමගන්නට ලෑස්ති. ඒ නිසා නිරෝෂන් පෙරේරා මහත්තුමා අපිට දැනන් තහයියා ඔබ තරුණ නායකයෙක්. අනාගතයේදී මහා බාරදුර කර්තව්‍යයක් ඔබ වන විශිෂ්ට අධ්‍යාපනික පසුබිමක් තිබෙන නිරෝෂන් පෙරේරා මහත්තුමාව වෙන්න පෝ කොට්ටාසෙන් උඩින්ම දිනවන්නේ කියලා මම මේ අවස්ථාවේ කියන්නම්. වෙන්නක්කෝ මැතිවරණ කොට්ටාසෙන් නිරෝෂන් පෙරේරා මහත්තුමාව ඉහළින්ම ජයග්‍රහණය කරවලා එතුමාගේ ඒ උගත් බුද්ධිමත් ඒ තාරුණ්‍ය ශක්තිය අනාගත රජයේ ඉහළම වගකීමක් දරන පුද්ගලයෙක් හැටියට අනිවාර්යෙන්ම වෙන්නක්කෝට අතිවිශිෂ්ට සේවාවක් කරන්නට සජිත් ප්‍රේමදාසත් නිරෝෂන් පෙරේරා මහත්තුමත් සමඟ අත්කල් දැනගෙන ටෙස්ටස් පෙරේරා මහත්තුමා මේ ආසනයට කරපු සේවාව අභිමවා ගිහිල්ලා අපි දෙපළ උත්සාහ කරනවා පියවරුන් දෙපළ කරපු සේවාව ඉන් ඔබට ගිහිල්ලා මේ වෙන්නක්කුව පුරවර සංවර්ධනයේ පුරවරයක් බවට පත් කරනකට අපි අප කැප වෙනවා කියමින් මට සමන් දුන් ඔබ සෑම සිදු දිනකටම තෙරුවන් සරණයි. දෙවිපීඨයි. අස්සලාමු අලයිකුම්. වණක්කම්. බොහොම ස්තුතියි.